සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු අපේ තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ඒ ආශ්‍රිතව තියෙන රෝග මොනවාද? තව ඒ රෝගවලට ගන්න බෙහෙත් සහ ඒ බෙහෙත්වල ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ හැම දෙයක්ම පැහැදිලිව කතා කරමු. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකම් රැඳෙන්න මම හිතනවා ඔයාට හොඳ දැනුමක් ගන්න පුළුවන්. හරි අපේ මේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ මොකද්ද? මේක අපේ බෙල්ලේ ශ්වාස නාලය තියෙන්නේ. අන්න මේ ශ්වාස නාලයේ දෙපැත්තට සමනලයේගේ හැඩය තියෙන ග්‍රන්ථිය තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය. හරි දැන් මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් කරන්නේ මොනවද? ඒ තමයි අපේ ශරීරයේ ක්‍රියාකාරකම් පාලනය කරන වැදගත් හෝමෝන කිහිපයක්ම මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවනවා. ඉතින් අපේ මේ තයිරොයිඩ් ග්‍රන්ථිය හරියට වැඩ කළේ නැත්නම් අපේ මුළු ශරීරයටම බලපෑමක් ඇති වෙනවා. එකටම අපේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන්නේ මේ තයිරොයිඩ් හෝමෝන වලින්. දැන් මේ පරිවෘත්තීය ක්‍රියා කිව්වේ මොකද්ද දන්නවද? අපි ආහාර ගත්තම මේ ගන්න ආහාර ශක්තිය බවට පරිවර්තනය කරන ක්‍රියාවලිය තමයි පරිවෘත්තීය ක්‍රියා කිව්වේ. ඉතින් මේ සිද්ධියට අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ප්‍රධාන හෝමෝන වර්ග දෙකක් නිපදවනවා. ඒ තමයි T4 සහ T3 හෝමෝන. මේ T4 හෝමෝනයට තයිරොක්සීන් කියලා කියනවා. ඉතින් මේ හෝමෝන දෙකෙන් අපේ ශරීරයේ සෛලවලට කොච්චර ශක්තියක් ඕනද කියන එක තීරණය කරනවා. ඉතින් දැන් ඔයාට තේරෙනවා අපේ මේ තයිරොයිඩ් හෝමෝන T4 T3 කියන හෝමෝන වලින් කරන්නේ අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලිය වල අදාළ නියමිත වේගය පවත්වාගෙන යන එක තමයි සිද්ධ කරන්නේ. දැන් අපේ තයිරොයිඩ් ග්‍රන්ථිය කරන මේ හැම වැඩක්ම අධීක්ෂණය කරන්නේ අපේ පිටියුටරි ග්‍රන්ථිය. ඒ දේවල් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉගෙන ගන්න ආස කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි අපි දැන් බලමු මේ අපිට හැදෙන තයිරොයිඩ් රෝග මොනවාද කියලා. රෝග ගැන කතා කරද්දී ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි හයිපතයිරොයිඩිසම් සහ හයිපෝතයිරොයිඩිසම්. මේ හයිපර්තයිරොයිඩිසම් කිව්වේ මොකද්ද දන්නවද? අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් අධික ලෙස තයිරොයිඩ් හෝමෝන නිපදවන්න පටන් ගන්නවා. මෙහෙම වුණාම අපේ ශරීරය හරි ඉක්මනට ශක්තිය වැය කරන්න හදනවා. ඒකෙන් වෙන්නේ අපේ හෘද ස්පන්දන වේගයත් වැඩි වෙලා අපේ ඇඟට ලොකු හානියක් වෙනවා. හරි ඊළඟ එක හයිපෝතයිරොයිඩිසම් කියන්නේ මොකද්ද? මේකෙදි වෙන්නේ අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොයිඩ් හෝමෝන අඩුවෙන් තමයි නිපද වෙන්නේ. අපේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට නෑ. ඉතින් මෙහෙම වුණාම ඔයාට හරි ඉක්මනට තෙහෙට්ටුවක් දැනෙන්න පුළුවන්. ඔයාගේ බරත් වැඩි වෙනවා. තව ඔයාට සීතල උෂ්ණත්වය කියන දේවල් දරා ගන්න අමාරු වෙනවා. මේ අපි කතා කරපු රෝග ආකාර දෙක සමහර අයට පරම්පරාවෙන් එන්න පුළුවන්. ඊට අමතරව අයඩින් ඌනතාවය හෝ අධික අයඩින් භාවිතය නිසාත් එන්න පුළුවන්. ඔයා දන්නවද අපේ තයිරොයිඩ් හෝමෝන නිපදවන්න අයඩින් තියෙන්න ඕනේ. ඉතින් ඔයා ගන්න කෑමවල ප්‍රමාණවත් තරම් අයඩින් නැත්නම් අපිට ගලගණ්ඩය කියන තත්ත්වය ඇති වෙනවා. ගලගණ්ඩය ගැන ඔයා දන්නවා ඇති. මේකෙදි අපේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමෙනවා. හරි අපි දැන් කතා කරමු මේ තයිරොයිඩ් රෝගවලට ගන්න බෙහෙත් ගැන. එකටම හයිපෝතයිරොයිඩිසම් ගැන බලමු. ඒ කියන්නේ තයිරොයිඩ් හෝමෝන අඩුවෙන් නිපද වෙන රෝගය ගැන. බෙහෙත් ගැන කතා කරන්න කලින් ඔයාට මේ හයිපෝතයිරොයිඩිසම් තත්ත්වය ආවොත් අපිට ඇතිවෙන රෝග ලක්ෂණ මොනවාද? කෙටියෙන්ම කිව්වොත් ඔයා හරිම දුර්වල වෙනවා. වැඩක් කරන්න ගියත් හරිම ස්ලෝ. හරි ඉක්මනට මහන්සි ඇති වෙනවා. සමහර වෙලාවට අපේ ඇඟිලි හැමත් හිරි වැටෙනවා. සම වේලෙන ගතියක් දැනෙනවා. තව අපේ හිසකෙස් සහ නියපොතුවල ශක්තිමත් ගතිය නැති වෙනවා. තව මලබද්ධය සහ ඔයාගේ බර වැඩිවීමක් වගේ සිද්ධ වෙන්න පුළුවන්. තව ගොඩක් රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් මේ හයිපෝතයිරොයිඩිසම් වලට මොනවාද ගන්න බෙහෙත්? එකටම ඔයාලා දන්නවා ලෙවෝතයිරොක්සීන්. ඇත්තටම මේ ලෙවෝතයිරොක්සීන් කියන්නේ අපි කෘත්‍රිමව ගන්න තයිරොක්සීන් හෝමෝනයක්. අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් මේ තයිරොක්සීන් හෝමෝනය අඩුවෙන් හදන නිසා අපිට මෙහෙම ලෙවෝතයිරොක්සීන් ගන්න වෙනවා. ඔන්න විශේෂ දෙයක් මේ ලෙවෝතයිරොක්සීන් ගත්තී උදේම නැගිටපු ගමන්ම තමයි බොන්න ඕනේ. මොකද උදේට සාමාන්‍යයෙන් අපි කිරි එකක් බොනවනේ.
මේ කිරියක බොන්න අඩුම පැය භාගයකට කලින්වත් අර ලෙවෝතයිරොක්සින් එක අරන් තියෙන්න ඕනේ. ඒක හින්දා තමයි නැගිටපු ගමන් බොන්න කියන්නේ. හරි මේ ලෙවෝතයිරොක්සින් වලට අමතරව තව ලියෝතයිරොනින් ඩ්‍රග්ස් එහෙමත් පාවිච්චි කරනවා. හරි අපි ඊළඟට හයිපර්තයිරොයිඩිසම් වලට ගන්න බෙහෙත් ගැන කතා කරමු. ඒ කියන්නේ අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් අධිකව හෝමෝන නිපදවනවට ගන්න බෙහෙත්. ඉතින් මේ හයිපර්තයිරොයිඩිසම් තිබුණොත් අපිට ඇති වෙන රෝග ලක්ෂණ මොනවාද? එකටම ඔයාගේ මානසිකත්වය වෙනස් වෙන්න ගන්නවා. අර නිකන් නුරුස්සන ගතියක් සාංකාව වගේ එන්න පුළුවන්. ඊට පස්සේ නිදා ගන්නත් හරිම අමාරුයි. නිින්ද යන්නේත් නැහැ. හෘද ස්පන්දන වේගයත් වැඩි. ඊළඟට මේ තත්ත්වෙදි ගලගණ්ඩය හැදුනොත් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා ඔයාගේ බෙල්ලත් අක්‍රමවත් විදියට ඉදිමෙන්න ගන්නවා. දැන් මේ හයිපර්තයිරොයිඩිසම් තත්ත්වවලදී අපි පාවිච්චි කරන්නේ ඇන්ටිතයිරොයිඩ් ඩ්‍රග්ස්. බෙහෙත් වර්ග තමයි කාබිමසෝල්, මෙතිමසෝල් සහ ප්‍රොපිල්තියෝසිල්. මේ බෙහෙත්වල ප්‍රධාන ක්‍රියාවලිය තමයි අපේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් අර තයිරොයිඩ් හෝමෝන සංශ්ලේෂණය බ්ලොක් කරලා දානවා. හරි තව දෙයක් මේ ටැබ්ලට් ලයිෆ් ලෝන් පාවිච්චි කරන්නේ නැහැ. හරි තයිරොයිඩ් ගැන ඔයා මේ වීඩියෝ එකෙන් පුංචි හරි දැනුමක් ගත්ත ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් දියවැඩියාව සහ දියවැඩියාවට ගන්න බෙහෙත් ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම good luck.